සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. මෙවර ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට අදාළ පළමු තරගයේ හෙට දිනේදී, ඒ කියන්නේ ඔක්තෝබර් මාස 7 වෙනිදා, දිල්ලිවල අරුන් ජයතිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. කාලගුණයේ දිහා බැලුවොත්, මේ වන විට අන්තර්ජාතික කාලගුණ වාර්තාවලට අනුව හෙට දිනේදී වර්ෂාව තුලින් කිසිදු බලපෑමක් ඇති නොවන බව තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාවේ සමහර පැතිවලට ඇදහැලෙන වර්ෂාව නිසා දවස අවසන් වෙනකල් හරි නිගමනයකට එම අපහසුයි. නමුත් ඉදිරි සතිය පුරාවටමත් ඉතා හොඳ කාලගුණ තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා බොහෝ විට වර්ෂාව තුලින් තරඟයට කිසිදු බලපෑමක් ඇති නොවේවි. පැයට කිලෝමීටර් 11ක පමණ සුළං වේගයක් පවතින නිසා ප්‍රථම භාගය තුල වේග පන්දුවට යම් සහයක් දක්වයි. පිටියේ වාර්තා දිහා බැලුවොත් දැනට ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 330ක් වන අතර අඩුම ලකුණු සංඛ්‍යාව 99ක්. මෙම පිටිය තුල දැනට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 5කදී තරඟ වෙදී ඇති අතර ඉන් එක් තරඟයක් පමණයි ජයග්‍රහණය කිරීමට හැකි වෙලා තියෙන්නේ. ඒ වගේම එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. විශේෂම කාරණේ කියන්නේ මෙම ක්‍රීඩාංගණයේ මංගල තරඟයට ප්‍රතිවාදීන් ලෙස සහභාගී වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. දකුණු අප්‍රිකා කණ්ඩායම සහභාගී වී තිබෙන්නේ තරඟ දෙකකට පමණයි. වැඩි තරඟ සංඛ්‍යාවක් ලංකාව ක්‍රීඩා කරත් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා කළේ 2009 වර්ෂයේ. නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායම 2022 වර්ෂයේදී මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා කර තිබෙන නිසා පිටියේ හැසිරීම ගැන වැඩි වාසියක් ඔවුන් සතු වේවි. මේ පිටිය තුළ කාසිය වාසිය වැදගත් සාධකයක් බවට පත් වේ. කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායමවල ජයග්‍රහණ ප්‍රතිශතය දක්වන්නේ මේ විදියට. ඒ වගේම වැඩිපුරම ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ දෙවනුවට පන්දුවට පහර දීම තුලයි. සමස්තයක් විදියට ගත්තොත් මේ ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් ලකුණු 280ත් 300ත් අතර ප්‍රමාණය හොඳ ලකුණු සංඛ්‍යාවක් වේවි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව දැනට අවස්ථා 80කදී හමු වී ඇති අතර ඉන් තරඟ 45ක් දකුණු අප්‍රිකා කණ්ඩායමත් තරඟ 33ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් ජයගෙන තිබෙනවා. ලෝක කුසලානයේ තුලදී අවස්ථා 6කදී මුණ ගැසී ඇති අතර ඉන් අවස්ථා 4ක්ම ජයගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි. ඒ වගේම එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන ඉතිහාසයේ බැලුවොත් ශ්‍රී ලංකාවට ඒ තරම් සුබදායී වෙලා නැහැ. නමුත් ඉන්දියාව තුලදී ලෝක කුසලානයක් සඳහා දෙරට හමු වුණ ප්‍රථම වතාව නිසා මෙම තරඟයේ රටවල් දෙකටම තීරණාත්මක වේවි. පිටියේ හැසිරීම ගැන වැඩි අත්දැකීමක් නැති නිසා කාසිය වාසිය ජයගත්තොත් ප්‍රථමයෙන් පන්දු යැවීම නුවණට උරු දෙයක් වේවි. කොහොම වුණත් අපේ කොල්ලෝ සහභාගී වෙන පළමු තරඟයේම ජයග්‍රහණයකින් ආරම්භ කරන්න කියලා අපි අපේ කණ්ඩායමට හදවතින්ම සුබපතමු. මහේස් තීක්ෂණ මේ වන විටත් කණ්ඩායමත් සමග එක් වී තිබෙනවා. ඇත්තට මේක කණ්ඩායමට ලොකු ශක්තියක් වේවි. නමුත් පළමු තරඟයට ඔහු සහභාගී වෙනවද නැද්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්. ඉතින් අපි බලමු තීක්ෂණත් සමග ක්‍රීඩා කරවිය හැකි හොඳම සංයුතිය කොහොමද කියලා. පැතුම් නිස්සංක, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත අසලංක, ධනංජයදි සිල්වා, නායක දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේස් තීක්ෂණ, දිල්ෂාන් මදුසංක සහ කසුන් රාජිත. තරඟ ගානක් පුරාවටම අසාර්ථකුණු අපේ නායකයාට මෙම තරඟයේ තුලින් හොඳ ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න හැකි වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඔයා මොකද හිතන්නේ මේ දේවල් ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවන.